निरूपण प्रदेश මේ තියෙන ඒ කියන කුලකය අපි ඊළඟට බලමු මේ තියෙන ඒකේ අනුපූරකය මේ සංකේතයෙන් කියන්නේ ඒකේ අනුපූරකය ඒකේ අනුපූරකය කියන්නේ ඒට අයත් නොවන ප්‍රදේශය එතකොට ඒට අයත් නොවන ප්‍රදේශය කියන්නේ ඒ රවුමෙන් පිටත ප්‍රදේශය එහෙනම් දරුවන්ට තියෙන්නේ ඒ රවුමෙන් පිටත ප්‍රදේශය මේ විදියට අඳුරු කරන්න. අපි ඊළඟට බලමු A ඡේදන B කියන කුලකය කොහොමද නිරූපණය කරන්නේ කියලා. A ඡේදන B කියන්නේ A'ටත් B'ටත් කියන දෙදෙනාටම අයත් වෙන ප්‍රදේශය. දැන් බලන්න මේ තියෙන්නේ A'ට අයිති ප්‍රදේශය මේ රවුම තුල प्रदेश मेदतीन प्रदेश मेद प्रदेश अंदर मेतीन इतकोट एटा बीटात्न दिदेनाट आयात्न प्रदेश बलम मे वगे वेन रूपया कुहमदेतने बी निरूपणे करा मिथनी මේ A කියන කුලකය B ගේ උපකුලකයක්. ඒ කියන්නේ A ට අයත් සියලුම අවයව B කියන කුලකයේ පිහිටලා තියෙනවා. A කියන කුලකය B ගේ උපකුලකයක්. එතකොට A ඡේදන B මට නිරූපණය කරන්න පුළුවන් A ටත් B ටත් කියන දෙදෙනාටම අයත් වෙන කුලකයේ කියන්නේ මේ මැද පිහිටි ප්‍රදේශයේ එහෙනම් මේ මැද ප්‍රදේශය අඳුරු කරා නම් अभी बलम ए मेले बी कुहमद निरूपणे करानी कियला मे संकेत किया मेले किया एटायात प्रदेश बीटायात प्रदेश दिदेनागेम इकतु बलने एटायात प्रदेश किया मे ए राउम तुले बीटायात प्रदेश किया बी राउम तुले इतकोट दिदेनाटमायात प्रदेश किया ए राउम तुला बी राउम तुला තියෙන සියලුම අවයවවල එකතුව. තින් කරන්න තියෙන්නේ A රවුම තුල තියෙන කොටසත් අඳුරු කරන්න B රවුම තුල තියෙන කොටසත් අඳුරු කරන්න. දැන් බලන්න මේ තියෙන්නේ A මේලේ B කියන කුලකේ. මේ මේ විදියට වෙන් රූපය ඇඳලා තිබ්බොත් අපි බලමු කොහොමද A මේලේ B කියන ප්‍රදේශය අඳුරු කරන්නේ. एट आयात प्रदेश बीट आयात प्रदेश दिदनागे मेकतु इतकोट मे विधियाट मटपोलवा अंदर करा मेकिंग किया मेले बी अभी इलांगट बलमु ए छेदन बी के अनुपूरके कोहमद निरूपणे कराने कियल देन ए छेदन बी के अनुपूरके किया ए छेदन बी हर इतिर प्रदेश हाईम सरलाई ए छेदन बी की मेद हेना ए छेदन बी के अनुपूरके की मेद प्रदेश इतिरी प्रदेश धरव इतकोट मे मेद प्रदेश अंदरकरा नेतु इतिरी प्रदेश अंदरकरा पेनवाणी ए छेदन बी के अनुपूरके इलांट बलू मे विधियाट वेन रूपये अंदर तिब्बत कोमद अंदर कल्ला पेन्वाणी के एकेन कुलके बीगे उपकुलके एके तीन सीलुम अवयव बी तुले पीटन ए छेदन बीगे अनुपूरके एटत बीटत अयत प्रदेश हर इतिर प्रदेश
එතකොට කලින් කියලා දුන්න දරුවන්ට ඒ ඡේදන b කියන්නේ a'ටත් b'ටත් දෙදෙනාටම අයත් වෙන්නේ මෙන්න මේ ප්‍රදේශයේ. එතකොට a ප්‍රදේශයේ හැර ඉතිරි ප්‍රදේශයේ කියන්නේ මේ වටේ ටික අඳුරු කරා නම් හරි. දැන් බලන්න මේ තියෙන්නේ ඒ ඡේදන b ගේ අනුපූරකය. අපි ඊළඟට බලමු A मेले B के अनुपूर के कोहमेद इन रूप सटहाने निरूपणे कराने केला मेकिंग किया ने A मेले B है रे इतरी प्रदेशे तमाय अंदर कराने देने एं कालिं केला दोना A मेले B किया ने A टाइप प्रदेशे B टाइप प्रदेशे केला दे देना आगे मेकतो तो कुटे आगे अनुपूर के किया ने मै प्रदेशे देके एकतुव है रे इतरी प्रदेशे किया ने මේ වටේ තියෙන ප්‍රදේශය අඳුරු කරා නම් හරි. දැන් බලන්න මේ මම අඳුරු කළා තියෙන A මේලය B ගේ අනුපූරකේ. අපි බලමු මේ විදියට වෙන රූප සටහන ඇඳලා තියෙනකොට කොහොමද A මේලේ B ගේ අනුපූරකේ නිරූපණය කරන්නේ කියලා. A මේලේ B කියන්නේ A'ට අයත් ප්‍රදේශයේ B'ට අයත් ප්‍රදේශයේ කියන දෙදෙනාගේම එකතුවයි කියන්නේ මේ සියල්ලම A මේලේ B. එතකොට යාගේ අනුපූරකය කියන්නේ මේ රවුන් දෙකෙම පිටත ප්‍රදේශය. කියන්නේ මේ වටේ තියෙන ටික අඳුරු කරා නම් හරි. බලන්න මේ තියෙන්නේ A මේලේ B ගේ අනුපූරකය වෙන් රූප සටහනේ නිරූපණය කළා. ඊළඟට අපි බලමු A ඡේදන B ගේ අනුපූරකය කොහොමද නිරූපණය කරන්නේ කියලා. මේකෙන් කියන්නේ A'ට අයත් ප්‍රදේශයේ B'ට අයත් නොවන ප්‍රදේශයේ කියන ප්‍රදේශ දෙකටම අයත් වෙන ප්‍රදේශයේ A'ට අයත් ප්‍රදේශයත් B ගේ අනුපූරකය කියන්නේ B'ට අයත් නොවන ප්‍රදේශයත් කියන ප්‍රදේශ දෙකටම අයත් වෙන ප්‍රදේශයේ තමයි අඳුරු කරන්න තියෙන්නේ. දැන් බලන්න මේ A රවුම තුල ඉන්නේ A'ට අයත් ප්‍රදේශය B'ට අයත් නොවන ප්‍රදේශය කියන්නේ B රවුමෙන් පිටත ඉන්න ඕනේ. එතකොට A රවුම තුල ඉන්නත් ඕන, ඒ වගේම B රවුමෙන් පිටත ඉන්නත් ඕන. A රවුම තුලත් B රවුම පිටත ඉන්න ප්‍රදේශයත් කියන්නේ මෙන්න මේ ප්‍රදේශයේ තමයි A රවුමටත් අයත්, ඒ වගේම B ගෙන් පිටත ඉන්න ප්‍රදේශයටත් අයත්. කියන්නේ දෙදෙනා A කියන දෙකටම අයත් වෙන්න ඕනේ. එහෙනම් දරු හරිම ලේසියි දරුවන්ට කරන්න තියෙන්නේ මේ ප්‍රදේශය අඳුරු කරන්න. බලන්න මම මේ අඳුරු කරන ප්‍රදේශය A'ට අයත්, ඒ වගේම A'ට අයිති, ඒ වගේම B'ට අයිති නැහැ. ඒ කියන්නේ A ඡේදන B ගේ අනුපූරකය. බලන්න මේ කුලකයේ මේ වගේ වෙන් රූපයක් තියෙනකොට මේ වෙන් රූප සටහනට පුළුවන්ද මේ කුලකේ නිරූපණය කරන්න. A'ට අයිති වෙන්නත් ඕන, හැබැයි B ගෙන් පිටත ඉන්නත් ඕන. B ගෙන් පිටත කියන්නේ B රවුමෙන් එළියේ. B රවුමෙන් එළියේ ඉන්නත් ඕන, A'ගේ ඇතුළේ ඉන්නත් ඕන. එතකොට A වගේ කුලකයක් මේ වෙන් රූප සටහනේ නිරූපණය කරන්න බෑ. එතකොට අපි කියනවා ඒක අවිශූන්‍යයි කියලා. එහෙනම් නිරූපණය කරන්න ප්‍රදේශයක් නැහැ. ඊළඟට බලන්න A'ගේ අනුපූරකයේ ඡේදනයේ B. මේකෙන් කියන්නේ A'ගේ අනුපූරකයේ කියන්නේ A'ට අයිති නැති වෙන්නත් ඕනේ, ඒ වගේම B'ට අයත් වෙන්නත් ඕනේ. B'ට අයිති වෙන්න නම් B රවුම තුල ඉන්න ඕනේ. A'ගේ අනුපූරකයේ කියන්නේ A'ට අයිති නැති වෙන්නත් ඕනේ. එහෙනම් A'ට අයත් නොවන, ඒ වගේම B'ට අයත්. එහෙනම් මේ ප්‍රදේශය තමයි A අනුපූරකය, A'ගේ අනුපූරකයේ ඡේදන B කියලා කියන්නේ. බලන්න මේ ප්‍රදේශයේ A'ට අයිති නැහැ, ඒ වගේම B'ට අයිති. දැන් අපි මේ වගේ වෙන් රූප සටහනක පුළුවන් මේ කුලකේ නිරූපණය කරන්න. බලන්න B'ට අයිති වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ විශාල වෘතයේ තුල පිහිටන්නත් ඕනේ, ඒ වගේම A'ගේ අනුපූරකයේ A'ගෙන් පිටත පිහිටන්නත් ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ වටේ ටික තමයි A අනුපූරකය, A'ගේ අනුපූරකයේ ඡේදන B කියන කුලකයට අයිති වෙන්නේ.
එතකොට මේ තියෙන්නේ ඒකේ අනුපූරකය ඡේදන b කියන කුලකය. ඊළඟට අපි බලමු ඒගේ අනුපූරකයේ ඡේදන bගේ අනුපූරකයේ කොහොමද මේ වෙන් රූප සටහන් වල නිරූපණය කරන්නේ කියලා. ඒගේ අනුපූරකය කියන්නේ ඒ රවුමෙන් පිටත ප්‍රදේශය. bගේ අනුපූරකය කියන්නේ b රවුමෙන් පිටත ප්‍රදේශය. එතකොට ඒ රවුමෙන් පිටත ඉන්නත් උන b රවුමෙන් පිටතත් කියන ප්‍රදේශ දෙකටම අයත් ප්‍රදේශය තමයි ඒ අනුපූරකය ඡේදන b අනුපූරකය කියලා කියන්නේ. ඒ අනුපූරකය කියන්නේ ඒ රවුමෙන් පිටත ප්‍රදේශය. ඒ කියන්නේ මේ ප්‍රදේශය b රවුමෙන් පිටත කියන්නේ b අනුපූරකය කියන්නේ b රවුමෙන් පිටත ප්‍රදේශය. එතකොට a-ගෙන් පිටත ඉන්නත් ඕන b-ගෙන් පිටතත් කියන ප්‍රදේශ දෙකටම අයත් වෙන්නේ මෙන්න මේ වටේ තියෙන ප්‍රදේශය. එහෙනම් අපි වටේ ප්‍රදේශය අඳුරු කරා නම් හරි. දැන් බලන්න මේ වෙන් රූප සටහනට අනුව කොහොමද ඒ අනුපූරකයේ ඡේදන b අනුපූරකයේ නිරූපණය කරන්නේ කියලා. ඒගේ අනුපූරකය කියන්නේ ඒ රවුමෙන් පිටත ප්‍රදේශය. bගේ අනුපූරකය කියන්නේ bගෙනු පිටත ප්‍රදේශය. එතකොට a-ගෙන් පිටතත් b-ගෙන් පිටතත් කියන ප්‍රදේශ දෙකටම අයත් වෙන්නේ මේ වටේ තියෙන ප්‍රදේශය. එහෙනම් වටේ ප්‍රදේශය අඳුරු කරන්න හරි. අපි ඊළඟට බලමු ඒ අනුපූරකයේ මේලේ b අනුපූරකයේ කොහොමද මේ වෙන් රූප සටහන් වල නිරූපණය කරන්න කියලා. දැන් ඒ අනුපූරකයේ කියන්නේ a-ට අයත් නොවන ප්‍රදේශය. a-ට අයත් නොවන ප්‍රදේශයට එකතු කරන්න ඕන b-ට අයත් නොවන ප්‍රදේශය. එතකොට මේ වගේ සමහර වෙන් රූප තියෙනවා අපිට එක සැරේ හිතා ගන්න අමාරුයි. එතකොට ඒ වගේ ඒවා නිරූපණය කරන එක අපිට පුළුවන් මුලින්ම කොටස් වශයෙන් හඳුනා ගන්න. එතකොට a අනුපූරකය කියන්නේ a-ට අයත් නොවන ප්‍රදේශය. a-ට අයත් නොවන ප්‍රදේශය කියන්නේ a රවුම තුල නැති අනිත් සියල්ලම අපි අඳුරු කරන්න ඕනේ. එහෙනම් මුලින්ම මම a රවුමෙන් පිටත ප්‍රදේශය මේ විදියට අඳුරු කරනවා. දැන් බලන්න මේ තියෙන්නේ a-ගේ අනුපූරකය. ඊළඟට ඒකට එකතු කරන්න ඕන b-ගේ අනුපූරකය. b-ගේ අනුපූරකය කියන්නේ b රවුමෙන් පිටත ප්‍රදේශය. එතකොට b රවුමෙන් පිටත ප්‍රදේශය කියන්නේ b රවුම තුල හැර ඉතිරි ප්‍රදේශය අඳුරු කරන්න ඕන. මම ඒක වෙන පාටකින් අඳුරු කරන්නම්. බලන්න මම නිල් පාටින් අඳුරු කළා b-ට අයත් නොවන ප්‍රදේශය. එතකොට a-ට අයත් නොවන ප්‍රදේශයත් b-ට අයත් නොවන ප්‍රදේශයත් කියන දෙදෙනාගේම එකතුව කියන්නේ මේ එක ඉරි කෑල්ලක් හරි වැදලා තියෙනවා නම් ඒ ප්‍රදේශ සියල්ලම ගණන් ගන්නවා. එතකොට එකතුව කිව්වහම මේ බලන්න මේ මැද ප්‍රදේශයේ කිසිම ඉරි කෑල්ලක් වැදිලා නැහැ. එහෙනම් මැද ප්‍රදේශය හැර ඉතිරි ප්‍රදේශ සියල්ලම a-ගේ අනුපූරකයේ මේලේ b-ගේ අනුපූරකයේ වෙනවා. එහෙනම් දරුවන්ට කරන්න තියෙන්නේ මේ මැද ප්‍රදේශයේ හැර ඉතිරි ප්‍රදේශ සියල්ලම අඳුරු කරන්න. බලන්න එතකොට මේ තියෙන්නේ a-ගේ අනුපූරකයේ මේලේ b-ගේ අනුපූරකයේ. අපි බලමු මේ කුල වෙන් රූප සටහනට අනුව මේ කුලකය කොහොමද නිරූපණය කරන්නේ කියලා. එතකොට මේ ගානෙත් හිතා ගන්න අමාරු නම් දරුවන්ට පුළුවන් මුලින්ම අර මං කළා වගේ පාටවල් දෙකකින් අඳුරු කරලා පෙන්වන්න. මුලින්ම a-ගේ අනුපූරකයේ නිරූපණය කරමු. a-ගේ අනුපූරකය කියන්නේ a රවුමෙන් පිටත ප්‍රදේශය. එතකොට a රවුමෙන් පිටත ප්‍රදේශය මේ විදියට මම නිල් පාටින් අඳුරු කරලා පෙන්වනවා. ඊළඟට අඳුරු කරමු b-ගේ අනුපූරකය. b-ගේ අනුපූරකය කියන්නේ b රවුමෙන් පිටත ප්‍රදේශය. b කියන්නේ මේ විශාල රවුම. එයාගෙන් පිටත ප්‍රදේශය මම රතු පාටින් ලකුණු කරලා පෙන්වනවා. දැන් බලන්න a-ට අයත් නොවන ඒ වගේම b-ට අයත් නොවන ප්‍රදේශය කියන ප්‍රදේශ සියල්ලගේම එකතුව. ඒ කියන්නේ මේ මැද තියෙන ප්‍රදේශයේ මුකුත් ඉරි කෑල්ලක් වැදිලා නැහැ. එහෙනම් අනිත් සියල්ලම අපි එකතු කරන්න ඕනේ. කියන්නේ මැද තියෙන ප්‍රදේශයේ හැර
ඉතේ ප්‍රදේශ සියල්ලම අඳුරු කරා නම් හරි. දැන් බලන්න එතකොට මේ නිරූපණය කළා තියෙන්නේ ඒ අනුපූරකය මේලය බීගේ අනුපූරකය. ඊළඟට අපි බලමු ඒ අනුපූරකය ඡේදන බීගේ අනුපූරකය කොහොමද නිරූපණය කරන්නේ කියලා. දැන් දරුව මුලින්ම ඒ අනුපූරකය ඡේදන බී අනුපූරකය කියන එකේ නා අපි කලින් නිරූපණය කරා. මේ තියෙන්නේ ඒ අනුපූරකය ඡේදන බී අනුපූරකය කියන ප්‍රදේශයේ. එතකොට එයාගේ අනුපූරකය කියන්නේ මේ ප්‍රදේශය හැර ඉතිරි ප්‍රදේශය තමයි අඳුරු කරන්න තියෙන්නේ. එතකොට අපි මේ වින් රූප සටහනේ මෙන්න මේ ප්‍රදේශය හැර එයාගේ අනුපූරකයනේ කියන්නේ මේ ප්‍රදේශය හැර ඉතිරි ප්‍රදේශය අඳුරු කරන්න ඕන. බලන්න එතකොට මේ තියෙන්නේ ඒ අනුපූරක ඡේදන b එයාගේ අනුපූරකය කියන්නේ මේ ප්‍රදේශය හැර ඉතිරි ප්‍රදේශය අඳුරු කරන්නේ. දැන් මේ වෙන් රූප සටහනට අනුව කොහොමද ඒ අනුපූරකයේ ඡේදන b ගේ අනුපූරකය නිරූපණය කරන්නේ? මුලින්ම අපි ඒ අනුපූරකයේ ඡේදන b අනුපූරකයට ආවේ ප්‍රදේශය හඳුනාගන්න. එතකොට ඒ අනුපූරකයේ ඡේදන බීටාවේ මෙන්න මේ වටේ ප්‍රදේශයේ. එහෙනම් එයාගේ අනුපූරකය කියන්නේ මේ වටේ ප්‍රදේශය හැර ඉතිරි ප්‍රදේශය තමයි අඳුරු කරන්න තියෙන්නේ. එහෙනම් දරුවන්ට කරන්න තියෙන්නේ මේ වටේ තියෙන ප්‍රදේශය හැර ඉතිරි ප්‍රදේශය අඳුරු කරන්න. ඉතින් අද මම ඔයාලට කියලා දුන්නේ කොහොමද වෙන් රූප සටහනක ප්‍රදේශ හඳුනාගන්නේ කියලා. ඉතින් ඔයාලත් මේව අභ්‍යාස පොතේ ලියමින් සාදන්න. එතකොට වඩාත් හොඳින් තේරුම් ගන්න පුළුවන්.